අද ඓතිහාසික දවසක් මීට වසර 4කට පෙර 2014 නොවැම්බර් 18 වෙනිදා තමයි මම එවකට පැවතිච්ච තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය ධූරයෙන් මහින්ද රාජපක්ෂ රජය අයින් වෙලා ජාතික හෙළවරුමය නිල වශයෙන් ඒ එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයෙන් ඉවත් වුණා. ඉවත් වෙලා අපි ආරාධනයක් කළා අපි රාජපක්ෂගේ ලෙන්දොර බින්දා සිංහ බහු පරපුරේ අයට එළියට ඇවිල්ලා රාජපක්ෂ කඳවුරට එරෙහිව රාජපක්ෂ කඳවුරේ වෘකයෙන් එරෙහිව සිංහයින්ගේ සටන ආරම්භ කරන්නයි කියලා අපි ආරාධනයක් කළා. මේ සිදුවීමත් එක්ක මට මතකයට නැගෙනවා සිදුවීම් ගණනාවක්. මට මතකයි 2010 මැතිවරණයේ අවස්ථාවේ ඒ ජනාධිපතිවරණයේ වෙලාවේ මහින්ද රාජපක්ෂ මහතා සරත් පොන්සේකා මහතා ඡන්දය ඉල්ලන්න ඒ අවස්ථාවේ ඉදිරිපත් වෙන බව දැනගත්තාම කොච්චර කලබලයට පත් වුණාද කියලා. විශේෂයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා කලබලයට පත් වුණා පොන්සේකා මහතාගේ ජයග්‍රහණය කරයි කියලා ඒ මැතිවර. නමුත් අපි බොහොම සාවධානව බොහොම නිශ්චිතව දැන හිටියා ඒ මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කළ හැකි බව. ඒ නිසා රාජපක්ෂ පවුලේ අය උත්සාහ කළත් මහ මැතිවරණයේ කලින් තියලා ජනාධිපති වරණය ගන්න අපි ජනාධිපති වරණය මුලින් තියලා අභියෝගය බාර ගන්න තීරණය කළා ඒ මැතිවරණයට ගියා. නමුත් ඒ මැතිවරණයෙන් පස්සේ රාජපක්ෂ මහතා ඉතාමත්ම බරපතල ලෙස වෙනස් වුණා. විශේෂයෙන්ම 2005 ඉඳන් 2010ට ඔහු ත්‍රස්තවාදයේ පරාජය කිරීමටත් ස්ථාවර ආණ්ඩුවක් ඇති කර ගැනීමටත් යම් විනයානුකූල ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාදී තීන්දුව ගැනීමටත් ක්‍රියා කළත් 2010 ජයග්‍රහණයෙන් පස්සේ මේ සියල්ල තමන්ට පුජ්ජලිකව ලැබිච්ච ජයග්‍රහණ කියලා හිතලා තමන්ගේ පවුලත් තමන්ගේ දේශපාලන බලයත් නිර්ලජ්ජිත ආකාරයට ශක්තිමත් කර ගැනීමට ඔහු ක්‍රියා කළා. රටේ සංවර්ධනය ජාතික මංකොල්ලයක තත්ත්වයට ඉහළ නංවාලු. ඉව බව නැති ණය ගැනීමකට ඉව බව නැති මංකොල්ලයකට පහළ මට්ටමේ සිට ඉහළ මට්ටමට ඉඩ අවකාශ සලසලා දුන්නා. රට පුරාම අලුත් පාදක දේශපාලන සංස්කෘතියක් ඇති කළා. මට මතකයි ඒ ජයග්‍රහණයෙන් පස්සේ ඔහු අප සියලු දෙනාටම සාදයක් පැවැත්තුවා. මුහුදට ගිහිල්ලා ඒ නැවක ඉඳලා තමයි ඒ සාදය පැවැත්වුවේ. එදා ඔහු ප්‍රථම වතාවට කිව්වා දැන් අපි මතක තිතින් ඉවරයි, අපි ලංකාවෙන් පිටතයි ඉන්නේ කියලා ඔහු ඒ සාදය ආරම්භ කළා. ඉතින් අපි දැනගත්තා කිසියම් ආකාරයකට ඔහු එතෙක් දුර ආපු ඒ ගමන තීරක ආකාරයට වෙනස් වෙමින් බලලෝභී දේශපාලනයකට ගමන් කරමින් තිබෙන බව. ඒ වගේම පාදඩ දේශපාලන කතිකාවතක් ඇතිවීමෙන් තිබෙන බව ඒ පළාත් සභා මැතිවරණ කාලෙදිම අපට වැටහි ගියා. කෙසේ වෙතත් මේ පිළිබඳව ඔහුට නොයෙක් අනතුරු ඇඟවීම් කළ විට ඔහු කළේ මොකද්ද? අපව අපහසුතාවයට පත්වන ආකාරයෙන් අපව දේශපාලනිකව විනාශ කරන ආකාරයෙන් කටයුතු කළා. විශේෂයෙන්ම ඉතාම අභියෝගාත්මක අමාත්‍යංශයක් වූ විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයේ විදුලි බල මණ්ඩලේ මා විසින් ඉතා කෙටි කලක් ඇතුළත වසර ගණනාවකට පසු දශක ගණනාවකට පසු ලාභ ලබන තත්ත්වයට පත් කළ විට ඔහු කළේ එය පාඩු ලබන තත්ත්වයට පත් කළ හැකි සෑම ක්‍රියාමාර්ගයක්ම එවකට භාණ්ඩාගාර ලේකම් හා විදුලි බල අමාත්‍යාංශයේ ලේකම්වරයා හරහා ගැනීමයි. අපේ විදුලි බල මණ්ඩලයට තෙල් මිල ඉහළ දැමුව, ඒ වගේම අපේ විදුලි බල මණ්ඩලයට ලැබෙන සහනාධාර සියල්ලම කප්පාදු කළ දෙමු. ඒ වගේම විදුලි බල මණ්ඩලයේ අපේ පාලනය නිසා රිදී සිටපු ඇතැම් පිරිස් යොදවාගෙන වැඩ වර්ජන ආදී මෙහෙවීමට ඔහුම නායකත්වය දීලා කටයුතු කළා. ඉතින් කෙසේ වෙතත් මේ තත්ත්වයේ යටතේ අපි බොහෝ කාලයක් ඉවසුවා. නොඑක් නොඑක් ආකාරයෙන් ඔහුට මේ පිළිබඳව දැනුවත් කරන්න උත්සාහ කළා. හොඳින් මේවා ගැන කටයුතු කරන්න උත්සාහ කළා. නමුත් ගලඟුරු මාෆියාවත් ඒ වෙන විට ඔහුගේ පවුල් මාෆියාවත් විසින් ඇති කරගෙන තිබිච්ච ඒ බල ජුන්ටාවට කිසිම ආකාරයක බාහිර ඇහුම්කන් දීමකට ඉඩක් තිබුණේ නැහැ. මේ තත්ත්වය යටතේ තමයි 2013-14 ඒ පළාත් සභා මැතිවරණය ළඟදී විශේෂයෙන්ම උතුරේ පළාත් සභා මැතිවරණයේ අවස්ථාවේ අපි ඔහුට කිව්වා ඒ පළාත් සභා මැතිවරණයෙන් දෙමළ සංධානයේ ජය ගැනීමට ඉඩ තිබෙන නිසා පළාත් සභාවල බලතල පිළිබඳව විසඳුමකට යන්න කියලා. ඔහු ඒ කිසිවක් දැක්ුවේ නැහැ. කිසි කෙනෙක්ගේ විමසීමකින් තොරව ඉන්දියාවේ රාජ නියෝජිතයන් මෙහි පැමිණි අවස්ථාවේ මැතිවරණය පවත්වන බව ප්‍රකාශයට පත් කළා විතරක් නෙවෙයි, ඒ උතුරු පළාත් සභාව තැටි එක දියලා දෙමළ සංධානයේ විග්නේශ්වරන්ට ලබා දුන්නා.
ඉන් පස්සේ ඒ ජාතිවාදය ගැන විග්නේශ්වරන්ගේ ජාතිවාදය ආදී දේ ගැන ඔහුගේ පාක්ෂිකයන් නොඑක් කතා කිව්වත් විග්නේශ්වරන් උතුරේ මහායාමති ධූරයට ඔසවා තබලා ඒ දෙමළ සංධානය තුළ හිටපු මධ්‍යස්ථ පිරිස වෙනුවට අන්තවාදී කල්ලියක් බලයට ගෙන ඒමට වැඩිම වැඩ කොටස කරේ රාජපක්ෂ පාලනය බව කියන්නේ. ඒ වගේම අපි කියපු දේවල් කිසිවක් විමසන්නේ නැතුව කොටි සංවිධානයේ 12,000කට අධික පිරිසක් නිදහස් කළා. ඒකෙන් දහසකට අධික පිරිසක් ගෝඨාභය යටතේ හමුදා බුද්ධිඅංශවල සමාජිකව බවට පත් කරගෙන ඡන්ද ව්‍යාපාරයට යොදවා ගන්න පුළුවන් කියලා ඔහු හිතුවා. ජාත්‍යන්තර වශයෙන් අපට එරෙහිව එල්ල වෙමින් තිබිච්ච විශාල වටලෑමට පිළිතුරු සැපයුවේ සජින්වාස් ගුණවර්ධන වැනි අයට විදේශ අමාත්‍යාංශයේ මෙහෙවන දීලා සල්ලාලයින්ගේ දඩබිමක් බවට විදේශ අමාත්‍යාංශයේ පත් කිරීම. මේ සියල්ලෙම අපි මහත් කලකිරීමට පත් වුණා. පළාත් සභා මැතිවරණ අවසන් වුණේ බස්නාහිර දකුණ හා ඌව පළාත් සභාවේ. මට තාම මතකයි මේ පළාත් සභා මැතිවරණ අවසන් වූ අවස්ථාවේ එක්තරා උදෑසනක මහින්ද රාජපක්ෂ මහතාපෝ කැඳෙවුවා. සුපුරුදු පරිදි බැසිල් රාජපක්ෂ මහත්තය ඇවිල්ලා පළාත් සභා මැතිවරණයේ ජාතික තත්ත්වය අපට පැහැදිලි කළා. ජාතික තත්ත්වය මොකද්ද? 2013-14 පළාත් සභා මැතිවරණ ප්‍රතිඵලය. එක්සත් ජනතා නිදහස් සන්ධානයට ඡන්ද 50 ලක්ෂයක් ලැබිලා තිබුණා. මුළු රටේම ඒ වගේම එක්සත් ජාතික පක්ෂයට හරියටම ලැබිලා තුනේ එකෙන් අඩයි 24 ලක්ෂයයි. ඒ වගේම ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයට ඡන්ද 375,000ක්, ජනතා විමුක්ති පෙරමුණට ඡන්ද 350,000ක්, ඒ වගේම දෙමළ සන්ධානයට ලක්ෂ 4,000කට අධික ඡන්ද ප්‍රමාණයක් ලැබිලා තිබුණා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයටත් යම් සුළු ඡන්ද ප්‍රමාණයක් වෙනම ඉල්ලපු තැන්වල ලැබිලා තිබෙනවා. මේ සියලුම විරුද්ධ පක්ෂයේ ඡන්ද ටික එකතු කළාම ලක්ෂ 36ක පමණ ඡන්දයක් තමයි තිබුණේ. ඉතින් බැසිල් රාජපක්ෂ මහත්තයා පෙන්වලා දුන්නා ලක්ෂ 50ක් අපේ අතේ තියෙන නිසා, ඒකාබද්ධ විපක්ෂයටම තියෙන ලක්ෂ 36 නිසා අපට ජනාධිපති වර්ණයකට දැන් යා හැකියි කියලා ඔහු බොහොම වගාඩම්බරපරව ප්‍රකාශ කළා. කාගේවත් උදව් නැතුව මෙපාර අපට දිනන්න පුළුවන් කියන ආඩම්බර හැඟීම ඇති කරගත්තා. නමුත් ඌව පළාත් සභා මැතිවරණයෙන් ඇතිවෙච්ච යම් යම් අසාර්ථක ප්‍රතිඵල, දකුණු පළාත් සභාවේ යම් යම් ලැබිච්ච අපට ලැබිච්ච යම් යම් ආකාරයක අනතුරු ඇඟවීම් අපි කිසිවක් සලකා බැලුවේ නැහැ. මට මතකයි මම මහින්ද රාජපක්ෂ මහත්මයාට කිව්වා ලක්ෂ 50ක් කිසිසේත් ප්‍රමාණවත් වෙන්නේ නැහැ ජනාධිපති වර්ණය ජයග්‍රහණය කරන්න. රටේ ලක්ෂ 150ක් ඡන්ද තියෙනවා. ජනාධිපති වර්ණයකදී මේන් 80%කට වැඩිය පාවිච්චි වෙනවා. ඒ කියන්නේ ලක්ෂ 120කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් පාවිච්චි වෙනවා. අපි විසින් ලක්ෂ 60කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ගත යුතුයි. ඒ ඡන්ද ප්‍රමාණය ගන්න නම් අපි වෙනස් විය යුතුයි කියලා එතුමාට අපි කිව්වා. එතුමා ඒ කිසිවක් ගණන් ගන්න නැතුව බොහොම සරල ප්‍රශ්නයක් අපෙන් ඇහුවා බැසිල්ලව. ඒක තමයි ලක්ෂ 36ක් තියෙන ඒකාබද්ධ විපක්ෂයේ රනිල් වික්‍රමසිංහටද පුළුවන් ලක්ෂ 60 ගන්න, ලක්ෂ 50ක් අරන් ඉන්න ආණ්ඩු බලය සහිත පළාත් සභාවල බලය, පළාත් පාලන ආයතනවල බලය තියෙන සල්ලි මිනිස්සු ඉන්න. ඒක තමයි තුමගේ සටන් පාඨය. මේ සල්ලි මේ මිනිස්සුත් එක්ක පුළුවන් ද විරුද්ධ පක්ෂ අපේක්ෂකයාට ලක්ෂ 60 ගන්න මාව පරද්දලා කියන හැඟීම. එතුමා අපේ අනතුරු ඇඟවීම ගණන් ගත්තේ නැහැ. ඒත් අපි දැනන් හිටියා බලගතු ප්‍රජාතන්ත්‍රවාදී අවියක්, ප්‍රජාතාන්ත්‍රික ඉල්ලීමක් තිබෙන බව. ඒ වගේම රාජපක්ෂ පාලනයේ ගමන් මගත් එක්ක ජනාධිපති ධූරයේ අත්නෝමතික බලතල සීමා කළ යුතුයි කියලා අපි හිතුවා. ඒ අනුව ඔක්තෝබර් මාසයේ පවත්වපු ජාතික හෙළවුරුමේ ඒ මහසමුළුවේදී මහරගම තරුණ සේවා සභාවේ අපි මේ ජනාධිපතිවරයාගේ අත්නෝමතික බලතල ඉවත් කිරීමේ යෝජනාවලියක් ඉදිරිපත් කළා. අපේ සාමාජිකයන්ගෙන් අනුමත කරගත්තා. අපි ඒක රටට ඉදිරිපත් කළා. අපි එක මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට ඉදිරිපත් කළා විවෘතව. එතුමා කිසියම් කණ්ඩායමක් පත් කළා මේ පිළිබඳ සාකච්ඡා කරන්න. මෛත්‍රීපාල සිරිසේන මහතාත් ඒ කණ්ඩායමේ හිටියා. නමුත් අපිට ඒ සාකච්ඡාවලදී පෙනී ගියේ කිසිම ආකාරයකින් තමන්ගේ බලතල සීමා කරගන්න මහින්ද රාජපක්ෂ සූදානම් නැති බවයි. අවසානයේ ඔහු අපිට නාම යෝජනා දිනේ කිට්ටුවෙද්දී ලිපියක් එව්වා. ඔහුට මේ ඉල්ලීම් කිසිවක් ඉටු කරන්න බැරි බව ලිඛිතව මෙව්වා. ඊළඟට ඔහු අපට සාකච්ඡාවකට කැඳෙව්වා. ඒ සාකච්ඡාවේදී ඔහු ඉතාම දඩබ්බර අශීලාචාර විදියට හැසිරෙමින් පුටුවට පවා පහ පයින් ගහලා
සභාගමෙන් එළියට ගියා. අපි බොහෝම ශිෂ්ට සම්පන්න මිනිස්සු විදිහට බැසිල් රාජපක්ෂ මහත්තයා ඇතුළු කණ්ඩායමටත් ඕනකම තිබුණේ තමන්ට අවශ්‍ය ආකාරයට හැසිරෙන තමන් එහෙයි කියන ආකාරයට වැඩ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් විතරක් නෙවෙයි ඊට අනුබද්ධ පක්ෂවල තත්ත්වයක් පවත්වාගෙන. අපි ඔහුට එහෙයි කියන්නේ නැති බව ඔහු දැන හිටියා. ඒ නිසා මේ පිරිස ඉවත් කිරීමයි ඔහුට අවශ්‍ය වුණේ. අපි දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යම් යම් ආකාරයකට කොන්දපණ තිබිච්ච නායකයින් ජෙරාජ් ෆර්නැන්ඩෝ පුල්ලේ වැනි අය කොහොමද ඉවත් වුණේ කියලා. ඒ වගේම අපි දැක්කා කරූ ජයසූරිය වැනි අයට කොහොමද පළණු කියා පලා බෙදලා එළියට දැම්මේ කියලා. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන මහත්තයාටත් වෙන්න ගිය සිදුවෙමින් තිබිච්ච වින්නහිය අපි දැක්කා. ඒ නිසා අපි තීරණය කළා එළියට ඇවිල්ලා මේ සටන ඉදිරියට ගෙනියන්න. ඉතින් අපි එළියට ආවා විවෘතවම. ඒ බව විවෘතවම මම මහින්ද රාජපක්ෂ මහත්තයාට දැනුම් දුන්නා. අපි හොරෙන් කෝපි බිව්වෙත් නැහැ, හොරෙන් ආප්ප කෑවෙත් නැහැ. බොහොම විවෘතව අපි මහින්ද රාජපක්ෂ මහත්තයාට මේ පණිවිඩය ලබා දීලා අපි රජයෙන් ඉවත් වුණා. ඔහු හිතන් හිටියා අපේ පක්ෂයේ හිටපු ඇතැම් කේලංකාර, කෙටවිලිකාර, කුට්ටිය කඩාගන්න ඉන්න විදේශීය පුරවැසි භාවයේ තියෙන පිරිස් ලවා අපේ පක්ෂය හා අපේ බලවේගය දෙකට දෙකට කරලා තමන්ට මේ ජනාධිපති වර්ණය ජය ගන්න පුළුවන්. කොහොම වුණත් මේ රටේ වෘත්තීය වේදී බලවේග, දැනුගත් බලවේග අප සමග එකතු වුණා. ඒ 2015 ඡන්දය උතුරු හා නැගෙනහිර දෙපළාතේ හෝ මුස්ලිම් ජනයාගේ හෝ දෙමළ ජනයාගේ එකතු වීමකින් ලැබූ ජයග්‍රහණයක් නෙවෙයි. ඒ දෙමළ ජනයාගේ හා මුස්ලිම් ජනයාගේ ඡන්ද 2010 දී ෆොන්සේක මහත්තයාටත් ලැබුණා. නමුත් එතුමා වැඩි ඡන්ද 18 ලක්ෂයකින් පරාජයට පත් වුණා. මේවර මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කළේ විශේෂයෙන්ම ලංකාවේ උගත් මිනිසුන්ගේ, වැදගත් මිනිසුන්ගේ ඡන්දේ. ඒක කෝට්ටේ ඡන්ද ප්‍රතිඵලෙන්, පානදුර ඡන්ද ප්‍රතිඵලෙන්, කැලණි ආසනේ ඡන්ද ප්‍රතිඵලෙන් රටටම දැනගන්න ලැබුණා. ඒවා දෙමළ මුස්ලිම් ඡන්ද නෙවෙයි, උගත් මිනිසුන්ගේ ඡන්ද වලින් තමයි ඔහු පරාජයට පත් වුණේ මහින්ද රාජපක්ෂ මහතා. ඉතින් දැන් මේ සිදුවීමට අවුරුදු 4යි. මෛත්‍රීපාල සිරිසේන මහතා අමතක කළා ඔහුට ලැබුණු ජනවරම. ඒක ඔහුගේ පුජ්ජලික ජයග්‍රහණයක් නෙවෙයි. ඔහුට පුජ්ජලික ඡන්දයක් තියෙන්නේ නැති පොළොන්නරුවේ. නමුත් මේ රටේම ජනතාව, උතුරේ ජනතාව, නැගෙනහිර ජනතාව, දකුණේ ජනතාව, විශේෂයෙන්ම පක්ෂවලට බැඳිච්ච නැති ජනතාව මේ ඡන්දය ඔහුට ලබා දුන්නේ රට බලගතු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණයකට ගෙනියන්න. ඇත්තටම ඔහුට රත්තරන් අවස්ථාවක් තිබුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ ඒ සන්ධානයත්, ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ පිරිසුත් සියල්ල එකතු කරගෙන බලගතු ප්‍රතිසංවිධානයකට මේ රට ගෙනියන්න. නමුත් ඔහුට ඒ කටයුත්ත කිරීමට ඔහු අසමත් වුණා පමණක් නෙවෙයි, ඔහු අවසානයේ ඒ මහා ජනතා වරම පාවා දුන්නා. එවැනි වාතාවරණයකයි අද අප සිටින්නේ. හැබැයි අදටත් ඒ කරුණ එහෙමම විවෘතයි. මෛත්‍රීපාල සිරිසේන මහතාත් මහින්ද රාජපක්ෂත් පසුගිය නොවැම්බර් 26 වෙනිදා කළ ඒ විවස්ථා කුමන්ත්‍රණය නිසා එදා අපි 2014 නොවැම්බර් 18 ආණ්ඩුවෙන් එළියට ඇවිල්ලා රාජපක්ෂගේ ලෙන කඩලා මේ රටේ සිංහබාහු පරපුරේ ආත්මය අවදි කළා වාගේම ඒ නොවැම්බර් 26 වෙනිදා කුමන්ත්‍රණය නිසා වැදගත්, උගත්, වියත්, ඒ වගේම සාධාරණයට යුක්තියට කැමති මිනිස්සු සියලු දෙනාගේම අධිෂ්ඨානය වඩාත් තිර වෙලා තියෙනවා. දැන් අපට බලගතු දේශපාලන ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයි. අප ඔබට කියන්නේ අපි ඇමතිකම් දැරුවත් නොදැරුවත් මේ රටේ අයුක්තිය අසාධාරණය වෙනුවෙන් පමණක් නෙවෙයි, රට තුල සබුද්ධික දේශපාලන ප්‍රතිසංස්කරණයක් වෙනුවෙන් අපි ඉදිරියටත් කැප වෙනවා. ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා රාජපක්ෂලා නෙවෙයි අපි ඒ සටන ගෙන ගියේ. අද ඔය තැන් තැන්වල උරුමිත නාඩු කිය කිය යම් යම් විරෝධතා පවත්වන කුඩා කල්ලි කණ්ඩායම් වල රූකඩ ප්‍රභාකරන්ට කාලතුවක්කු තියෙන අවස්ථාවේ තිබුණේ නෑ. ඒ වගේම මාවිල්ලාරු සටන ආරම්භ කරන විට ඔවුන් හිටියේ ඇඳන් යට රිංගලා. දැන් ඔවුන් බොරු වීරයන් බවට පත් වෙන්න හදලා. අපි ත්‍රස්තවාදයට එරෙහිවත් කොන්ද කෙලින් තියාගෙන සටන් කළා. ඒ වගේම රාජපක්ෂගේ පෞල්වාදයට එරෙහිවත් කොන්ද කෙලින් තියාගෙන සටන් කළා. මෙවරත් මේ රාජපක්ෂ මෛත්‍රී ජුන්ටාව විසින් මේ රටේ අද ඇති කළ තියෙන නීති විරෝධී, ව්‍යවස්ථා විරෝධී ආණ්ඩුව පරාජය කළ ජනතාවට යුක්තිය ලබා දීමේ සටනේ අපි ඉදිරියෙන් ඉන්නවා. ඒ වගේම අපි මේ රටේ සංවර්ධනයේ අලුත් පෙරලියක් ඇති කළා. දූෂණයෙන් වංචාවෙන් තොරව නවෝත්පාදන ආර්ථිකයක් කරා කොහොමද රට ගෙනියන්නේ කියන එක ගැන අලුත් ව්‍යාපාරිකයන් එක්ක, අලුත් නවෝත්පාදකයන් එක්ක, අලුත් වෘත්තීය වේදීන් එක්ක ගම නගරය එකට ගෙනියන්නේ කොහොමද කියන එකට ගැන අපි බලගතු ආදර්ශයක් ලබා දුන්නා. ඒ ආදර්ශයේ ඔස්සේ
අපත් සමග ඉදිරියේදී එකට එකතු වී ගමන් කරන්න කියලා අපි ඔබෙන් ඉල්ලන්නේ. අපි ඉල්ලන්නේ නීතිගරුක ආණ්ඩුවක් යටතේ ඕනෑම මැතිවරණයකට අපි සූදානම්. විශේෂයෙන්ම ජනාධිපතිවරයා තමන්ගේ ජනාධිපති ධූරයේ ජනමතය අහෝසි කරගෙන තිබෙන නිසා ජනාධිපති වරණය තැබිය යුතුයි. ඒ වගේම පක්ෂ සියල්ලම නීතිගරුක ආණ්ඩුවක් යටතේ සූදානම් නම් ඒ ජනාධිපති වරණය පවත්වන දිනේම මහා මැතිවරණයත් එකට පැවැත්විය යුතුයි. එසේ නැතුව රාජපක්ෂලාගේ කල්ලි කණ්ඩායම් වල නීති විරෝධී ආණ්ඩුවල රාජ්‍ය බලය පැහැර ගැනීමත් එක්ක ඒ අය යටතේ බැසිල් රාජපක්ෂගේ හා ගෝඨාභයගේ මෙහෙයුම් වලට රට යලිත් සූදානම් නැහැ. මිත්‍රවරුනි, අපේ ගෙදරට පස්ස දොරෙන් දොර කඩාගෙන ඇවිල්ලා හොරු රංචුවක් ඉස්සරහ දොර වහලා යතුරු කැරල්ල සාක්කුවේ දාගෙන අර ගෙහිමියන්ට කියනවා පුළුවන් නම් ඉස්සරහ දොර ඇරලා දීපල්ලා අපි යන්නම් කියලා. අන්න එවැනි වංචනික සිදුවීමක් තමයි අද මේ රාජපක්ෂවරු ගෙනියන්නේ. ලෝක ඉතිහාසයේ මීට සමාන සිදුවීමක් තිබෙන්නේ 1933 දී ඇඩෝල්ෆ් හිට්ලර් තමන්ට පාර්ලිමේන්තු බලය නැති වුණාම රටේ ඒකාධිපතිය වීම සඳහා රයිස්ටාගේ නැමැති පාර්ලිමේන්තුව රාත්‍රියේ ගිනි තැබීමට තමයි සූදානම් වෙන්නේ. දැන් මොවුන් කළේ මොකද්ද? මහදවාලේ රූපවාහිනී කැමරා ඉදිරියේ ජාතික ජාත්‍යන්තර ප්‍රජාව ඉදිරියේ රටේ දෙකෝටියක් ජනතාව ඉදිරියේ මිරිස්කුඩු හා හුටුකටු වලින් ගහගන්නා ප්‍රජාතන්ත්‍රවාදයක් එතනෝල් බලයෙන් පාර්ලිමේන්තුවට පැමිණි, කසිප්පු බලයෙන් පාර්ලිමේන්තුවට පැමිණි, හෙරොයින් බලයෙන් කැසිනෝ බලයෙන් පාර්ලිමේන්තුවට පැමිණි පාදඩ කල්ලියක් මගින් මුදාහැරීම. හිට්ලර්ගේ දුඹුරු කමිස හමුදාව වගේ මේ එතනෝල් හෙරොයින් සහ කැසිනෝ වලින් බලවත් වෙච්ච වැලි කළුගල් සහ පස් ව්‍යාපාර වලින් ප්‍රකෝටි ගණන් ධනෙ උපයාගත්ත මේ කාලකන්ණි රැළ දේශප්‍රේමී සලුපිලි පැළඳවාගෙන කරන මේ මුග්ධ ප්‍රජාතන්ත්‍ර විරෝධී මේ ක්‍රියාවලිය වැළැක්වීමට පෙරට එන්න අපි ඉල්ලා හිටින්නේ යුක්ති සහගත ජනාධිපතිවරණයක් මහමැතිවරණයක් එකවර පවත්වලා මෛත්‍රී පාල සිරිසේන මහතා ජනාධිපතිවරණයටත් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයටත් තරඟ කළා ඔය කියන ඊනියා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් පුළුවන් නම් බලය තහවුරු කරගන්න කියලා අපි කියනවා. ඒ සඳහා යුක්ති සහගත පාර්ලිමේන්තුවේ බහුතරය සහිත ආණ්ඩුවට අවස්ථාව දෙන්න කියලා අපි කියනවා. ඒ වගේම රටේ රාජපක්ෂ කඳවුරට පිටස්තර කඳවුරේ බලගතු ප්‍රතිසංස්කරණයක් එක්ක පුළුල් නිදහසා ප්‍රජාතන්ත්‍රවාදයේ සමග වෙන බලගතු සන්ධානයක් විශේෂයෙන්ම තරුණ පිරිස්වල නායකත්වය යටතේ ඉදිරියේ ගොඩනගලා මේ රට ගොඩ ගැනීමට මේ රට බලගතු රටක් බවට පත් කිරීමට අප කැප වෙන බව අප මේ ඓතිහාසික දිනේ නැවත ශපථ කරමු.